බමදධ යිටෙන් ධහන ප්‍රධාන පෘතිිවිකාශ සමගෙන් ඔබහමෝන ම නිේශ චමත් සංකල්ප. ප්‍රථමෙන් ප්‍රවෘත්තියේ සේ රස්ථාල නිරෝධායනය කළ දෙසය අට දෙනකු අදත් නිවෙස් වලට කොරෝනා මාරයාට බිලිවූ පළමුස්්වලාංකකයා ඉතාලියෙන් ඇන්දිරි නීත්‍යය ැඩු තුන්දහස් හත්සයක් පොලිසියේ. රජී ඉල්ලීමට ගරුකරමින් සහල් නිෂ්පාදකයන් වෙනඳ පොලට සහල් නිකුත්කිරීම අරමයි. වෙසනය හමුවේ දානය නොලැබෙන පන්සල් ඇත්නම් දැනුම්වෙන්න බෞද්ධ කොමසාරිස් ඉල්ලයි. දේශය පවෘතිී. රෝනා ෛරසය ව්‍යාප්‍යයක්ත් සමඟ නිරෝධයනය අවසන් වූ තවත් පුද්ගලයන් දෙසිය අත දෙනකු, කන්දකඩු හා පූර්නාා නිරෝධාන මධ්‍යස්ථාන බලින් අද පිටත්වගයා. ඔවුන් පිටමගේ නිරෝදායනය කළ දෙවන කණ්ඩායමලෙසයි. ඉතාලී සහ කොරියාවේ සිට මෙැටවෙත පැමිණි පිරිස අතුින් කන්දකකාඩු නයෝදායන මධ්‍යස්ථානයේද, පූර්ණ නිෝධයින්ට ලක්වූ පුද්ගලයන් එකසිය හතලිස් දෙදනෙකු එම මධ්‍යස්ානයෙන් අද පටත්ව ගයාා. ඕ ක් ක්ෂ දගලන් ෙස මාජගතකරීමට මෙය අනුව යුදහමුතාවට සහ සෞඛ්‍යංශවලට හැකි විතිබෙනවා. සමාජ ගතන වැනි පුද්ගලැන් පිළි බඳව සමාජයේ අනියත යක් ඇතිකර ගතයුතු නැති බවයි, සෞඛ්‍යංශ අවධහරණය කරන්නේ. නිරෝධායන මද්‍යස්ථාන තුලද හැකි උපරිම අවුරින් යුදහමුදාව තන්ට සැක යි ෝ පස . අද ේද පට කිය පිරිස් ප්‍රකාශ කලේ මුොලින් අපි අකමැතින් වගේ ස්ථාන්ට පැමිණි නමුත් මෙතැට පැමිණුණනාට පස්සේ අපට ඉතාාවම හොඳින් සැලකව. ය වගේ කියටවනේ මින් ඉදිරියට හරි විදේ ගතවලන්න ශ්‍ර ලාංකිකව ලංකාට පමිණ න මක්‍රියාවලට සහයකය දෙන්න මොකද මේ ක්‍රියාවට සයකදල මේ කොරනව සංගතයේ ශ්‍රී ලංකාවය තුරන් කරන්න රජ ගෙනයන වැඩිියට ඉතාත්ම සහක න්න බයින්ට පා යක්මයිත ඩ පට සිදන ය ඇතුම ම වසීම යුත්ත බග අපට හම ද ලැ ැ. ගෞර ප්‍රාම ්‍රද හද පොලිසි ස ක්‍ය මත්‍යන් සතු සැමදල අප ගෞරුන ප්‍රාම දකර සිටුව මං ඉතා රට ඉදලාේ. අප වෙලාවෙදලාම උසස් නිලයිදලා සෙසුල් නිල දක්කාම සුළු සේවක දක්කම අපට ඉතාම උසස් සන්දමින්. අපේ ලංගට කෑම බීමටි ගැනදීල්. අපිට මොහද අවශ්‍යතාවයක් කිවනගේඒ සැනනිම් අපිටඒ ෂ් කල දන. පිටන්න සේරම මගේ සහෝදරෙන්ට මං ආදරෙන් ඉල්ලා සිටල්න්නේ. අනි වාර මයාලා ලංකාවට එනවන මේ නිෝධයන කටයුත්තට. නි වාර . <Näes> ඒ දමස් ර ග ත හමදයක් දි ඩබාඩක්නතු සියලු දේවල් විට කර ඉදි ීපේ තුලත් යයි නිත්ම යනවා විශාලංඛ්‍යාවක් මේ සතිය අවසානය වනට තැනි දාහත් එක්දස් පන්සිය අතර ප්‍රමාණයක් බ්‍රැඳවූම් ස්ථාන හිමනැත්තව නිීෝදායන මධ්‍යස්ථාන වලින් න අය නිවෙස් බලා ගමන් කරනවා. තයයි කෙරෙහි ඇත අප වි කොයි ආකාරයටද නිීර්රෝධයන මධ්‍යස්ථානවලින් පිටවිය යුත්තේ කෙනෙක. අධ්‍යන්නේ කරා පසුගිය දින තුළ ඒ අනුව හඳුනාගත් මධ්‍යස්ථානවලින් ඒ යුනිස් වලින් ඒයව මුදාහරීම ආරම්භ කරා. මේ අතර විදේශන් හිසිට මෙටවෙත පැමි පස. නිරෝදාායන කළ පළමු කණඩයමම් ලෙස පුද්ගලයන්තුන්සිය එකළුස් දෙනකු. ඒ නිවස් බලාපිටත්වගියා. කොරුණා වයිරසය ලෝපුරා පැතරයයාමක් සමඟ ඉන් මිදීමට විදෙස්ක ශ්‍රීලාංකයන් දිවනට පැමිණියා. ඔවුන් නිරෝධායනක කටයුතු වෙනෙන් නිරෝදායන මධ්‍යස්ථානවත යොමකිරීමටයි රජිය කටයුතු කළේ. මධ්‍යථාන බලින් පටත්ර හැ පිරිසට කුුණෑගලදී දිවා ආහාරේද ලබාදීමට යුද හමුදාව කටයුතු කලා. එමෙන්ම ඔවු නිරෝධෑන්ටලක් කළ බවට සෞතකයක්ද ලබාදී තිබෙනවා. බොහෝ පෙරෙස්සක් මෙමනවෙටත්, සවේච්චාවෙන්ම නිරෝධානයට එක්ව ඇති බැවින් නිරෝධායනය විය යුතු ඒත් තවමත් ඊට එක් නොවූ අය ඇත්නම්. වහම ඉදිරිපත්වන ලෙස යුද හමුදා පිළිතනන් ජනරල් ශබේද්‍රර සිල්වා මතා පවසනවා. මේ වන විට මෙනටින් වාර්තාාවන කොරුණාරෝගෙන්ගේ සංඛ්‍යාව එක සියත් දෙකක්. මෙතර කොරුණා ආසාධනයවුවන්ගේ මේගිය පලළමු ශ්‍ර ලාංකිකයා පිළබඳව තොරතුරු ඉතාලියෙන් වාර්තා වනවා. ත පැමි ුතු සිල්ල ව ගේ සා තාාවමකාලිකව අවුනම කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. කොරනා වරසය මැටතුල ්‍යපතිය පාන කිරින් සඳහා රජය මණි පිටත් දැවන්ත වැඩ පිළිබලක් ක්‍රියයක්ක්මක කරනවා. එසඳ, තවදුරටත් සසාහය අවශ්‍ය බවයි යුධහමුදා ප්‍රතිරයක් යා සිටියේ. සැක සහිත පුද්ගලයන් පස්තිනෙකු නිවස් තුලදීම දින දාහතරක ස්වන් නිරෝධායනට ලක්කරීමට, න්තලයේ මාජන සෞඛ්‍ය පරක්ෂිකවරන් පියවර නැතිබෙනවා. වෙනක් ප්‍රදේශවල රැකයාාවන්හි නිරතව සිට, න්තලේ ප්‍රදේශයේ නිවස් පලා පැමණ කාන්තාවන් දෙදනෙ කුස්සාහ පිමි ද්ගලයන් තුන්ද දෙෙකුමේ ස්වන් නිරෝධදාහනටල කරතිබෙනවා ඔවුන් සබන්ධය ලැබන තුරතුරු මත මාජන සෞඛ්‍ය පලක්ෂකවරුන්, අදා නිවස් ත ගොස් එම පිරිසට උපදස්ලබදීමමන් අනතුරවයි, මෙසේ ස්වන් නිරෝධහනට මකෙරුණ. මෙ අතර දිව ොහ ප්‍රද විශ හරනට. කරේ කටයුතුද තවදරටත් සිදුබනවා රත්නපුර නගරය පූර්ණ විශිබි ජහරන්ට ලක්කෙරුණේ රත්නපුර මානගර සභාවේ මෙහෙවීම. තවත්ආයතන කියීපයක් ද ඉට දායිකත්වය ලබාදී තිබුණා හැටන් දික්කය නගර සභාවේ ගිනිීමන එකේ සහ හැටන් පොලිසිය එක්ව නගරය විශිවිජාරණයට ලක් කලා ඇඳරිනේ තියවත් කරීමෙන් පසුව ජනතාව වැඩවශයේ නගරට පමණීමෙන් පසුයිම වැ පිබල ක්‍රියාවට ැවු. නගද හර ලක්කරීම කටයුතු ැදන ලසි දුකි කරනවා බෞනියාව නගරයේ පදස්ථාන සහ ජනතාව වැි වශයෙන් ගැවසනස්ථාන පර්ණ විශි ජහරයට ලක්කරනේ සෞඛ්‍ය ආර්ක්ෂක අංශවල දායකත්වේ. ඇදිරි නීතිය ක්‍රියාමක වවාද අන්වාධ පු හිදෝ ගම කලුිලඇලු අපනෑනමධ්‍යස්ථනය මින්, ප්‍රදශයේ ගවීන්ගෙන් එලවලු මලදගන පරිභෝගකයන්මත ලබදීම වැල පිවෙලක් ්‍රාත්ම කරනවා වැනි එලවලුමන් ලක් සහන මලකටයි අලිවි කරෙන්නේ. නිෝගයන කටයතුල නිරත පරිත්. සහ රෝහල්කාය ම්ඩලබෙනුවෙන් මොක අවර නි්පාදන කිරීම වැඩටහනක් ුඩසාාල ප්‍රදශීලේ කම්කාර්යාේ මගින් ආරම්භ කරති ප වෙනවා. නි ්‍රත්ම වන අවස්ථාවදීද විශේෂ අවසරයක් මත එම කට යුතුසිද වන බවයි අපවාර්තාකරු පවසන්නන්නේ මෙ අතර කොුණාමර්ධන වැඩ පිළිවෙලට වි සන්නධාන සහ ජනකාව තම දායිකත්වය ලබදීම ඉදිරිපත් ව සිටනවා. අන්ගාති පුරශික්ෂ රහට සහ ඉන් පතිකර ලබාගැීමට එන රෝගීන්ට අවශ්‍ය මොකආවරණ ලබාදීමට සිල් ආක්ෂකත පාර්මේන්තුවේ බෞන දර නිරධහරින් පියවරෙන තිබෙනවා. ඕුන්ගේ දයිකත්වෙන් දිනකට මොක ආවරණ හයදහසක් පමණ නිෂ්පාදනය කරන අත, මීට මූල්්‍ය දායකත්වය ලබා දෙන්නේ අමාත්‍ය ස්ම් චන්ද්‍රසේන මහතායි. මෙ අතර ෞනිියාව දිශ්‍රිකෝහලේ පවතින රුදදිරහිගේ පියවීම විල් ආක්ෂක පපාර්ත්මයතු නිලදහරින් ලේ පරිත්්‍යයාකිරීමද ඉදිරිපත්ව සිටනවා. එම දෙපර්තමේන්තුවේ වෞ්්‍යියාව අනදිර නිලධහරී කනල් රුවන් මල්ලවන මහතාගේ මේවීමෙනුයි ඒසිදු කරෙන්නේ. ඕ ර්රසේහතුවෙන් වටතු මතුව ඇති තත්ව හමේ දානය නොලබෙන අගහිඟකම් ඇති විහාරස්ථාන පවතින්නේ නම් අවශ්‍ය පහසකම් සැලසීමට සමස්ත ලංකා ශාසනනාරක්ෂක බලමන්ඩල, සූදාන මිනිසිටනවා ඒ සම්න්ින් ොරතුරු ලබදනලෙ සයි, සමස්තලංකා ශාසනනාරක්ෂක ලමන්ටලේ ප්‍රධානල කාධිකාරරි, පුජ ගොනදේ ගුණාන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. තාලියය කොනා රෝගින් මෙියයාම යලි ඉහළගොස්ති වෙනවා.යිසවරුදු හැත්තෑාවක ශ්‍රලාංකිකයකුද මියගගේ අය අතර සිටින බවයි. ඉතාලියයේ අප විශේෂ නෝජිත ශ්‍රීමාල් පතිරජ පවසන්නේ. ඉතාලියය මේමල විට කොරුණ රෝගන් විශාල පීඩා විදන රටල්කවට යෝපය තුළ පත්ලති බෙනවා විශේෂෙන්ම ගියුණු පය විසි හතරතුළ. කරොුණා මරණ හත්සය හත්ලිස් තුනක්වාර්තාාව වෙන ඒයගේ නව ආසාධතයන් පදස් දෙසිය හතලිස් නමදර පවාර්තාාවෙනවා. ඒ අනිුව මුලු මරණ සං්‍යාව හයිදස් අටසේ විශස දක්වා ලගස්න ශේෂ. ියලුම සා සන් ක හැටන ය හැත් හය දක්වා නට ය ගස් ක්ෂම කියන්න ක මති මේ හම හත් හත්තුන හතර ශ්‍රීලාන්ක බෙන ඔහු මසි නගරය මසි නගර සාත්තු නික න එක සේව ට මයි හැත්ත ශ්‍රී මට මහ ම ෙ ක් පත්තු ල අපි විශෂම කියන්න කැමති ලේ සි ක් මන වෙන ශ්‍රීලා කිය න්න තන්ගේ දරු ටය ක් . න්න කියලාි කියන්නබේ මොද ඉතාලියි තුළ මෙවනට කොරෝන බයිර ස සිීග්‍රයෙන් පැතිෙන මහක් ලෙසය පමේ හොද දකින්නේ විශේෂ ඔුගේ සෞඛ්‍යාචඔගේ සහ කන්නෑය මුොුල් මෙහුම් අරම්දරලති වෙනවා ඉතාලි රජය මලියන හැටක් පමනවනු ඉතාල් ජාතික ඇයට සහ අනිකු ජාතිීන්ට විශේෂ පරිිට යකුත් කල ති වෙනවා මගේ සෞඛ්‍යයාරක්ෂය කටයුතු නොපි පදින සියලු දෙෙනට යුරෝ පන්දන්සාහ මස හයික සිල්ධනව ලබදීම නීති මේයවන විට ඔුන් සම්පාධය කලතිබෙනවා. ලෝ පුරා සිද වූ කොරුණනාා මරණංඛ්‍යාව දහාට දහස් නවසය හතදක්වා ඉහළ අද්දී. ආසාධිතින් හරලක්ෂ විසි දහස් අටසේ විසි නවයක් ලෙසයිවාර්තා වන්නේ. වරසය මේ මෙවන විට ලොවපුරා රටවල් එකසි අනු හතකට පැෙරගොස්තිබෙනවා. චීනේ හුබේ පලාතින් අරම්භ වූ ොවි-19 හෙවත් නව කොරෝුණා වෛරසය රටවල් රැසකට දැඩි බලපෑම් එල්ලකරදදී. චීනයෙන් වාර්තාාවන ආසාධිතන් ගණන කැපීපෙන ලෙස අඩු වීති පෙනවා. එරට ක්‍රියාත්මකූ ගමන් තහනමද ඉවත්කිතීමටයි බලදහරින් කටයුතුර ඇත්තේ. කෙසවද හුබේපලාතය නගර කිහිපේකට පැනව තනම තවදරටත් ක්‍රියාත්මකයි ෙදිනද චීනයෙන් වාර්තාාවී ඇති ආසාධිතීන් සංඛ්‍යාව හතලිස් හතක් මරණ හතරක් සිදු ඇති අතර නිලොදහන කටයුතු රටපුරා අක්බ සිදු කරනවා චීනමහා ප්‍රකාරේද අර්ධ වශයෙන් සංචරකන්ට වෘත්ත පවතින අතර වූහන් අගරයට පනවා ඇති සංචාරකතහනම ලබන අටවනදා සිට ඉවත්කිරීමටයිතීරණ වී ඇත්තේ. කොරනාවිරසේ මීලළඟ ේන්ද්‍රස්ථානය ඇමරිකාවන ඇති බවට ලොකසෞඛ්‍ය සංගධනයානතුරුවංග වනවා. චීනය හා ඉතාලීන් පසු වයිරසේ වැඩි වශයෙන්ම ව්‍යත්ත වී ඇත්තේ අමරිකාව තුළයි ජනාධීපති ඩොනල් ට්‍රම් සඳහන් කරන්නේ එලබෙන පාස්කු දිනේ වන විට මෙම තත්වේ පාලනය ක හැකි බව. මේය බුලඩ් දුම්රියයක් කාරෙන් පැතිරගොස් ඇති බව නිියෝග නග්‍රාධීපතිවර ප්‍රකාශකරති වෙනවා. ඊ සිට ඉදාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට අගාමාතය නරන්ද්‍රමෝදදි කටයුතු කළ දෙන විසි එක කාලෙකට ඒ බල පැවැත්වෙනවා. බිලියන තුනයිදශම එකක ජනගහනයක් ඇති ඉන්දියාව ලොව දෙවන විශාලතම ජනගහනය සහි රට ලෙසයි සැලකෙන්නේ. ඉන්දියාවවාසාදමීමේ තීරණය දැනන්දීමත් සමඟ නාව කඩසාපපුොලට ඇදියාවේ මේ ය. දියාවේ නීතිය කඩ කළ පුදගලින්ට පොලිසිය පහරදන අුද විදෙස් මාධ්‍ය වාර්තා කරතිබුණා ඔසලියාවෙන් ඒ දිනේ තුළ කොරුණ අසාධිතීන් හාරසය විසි හදෙනකු වාර්තා වනා ංගල ත්වේකට සහාගී ඇති පුද්ලින් ගණන දස දෙෙනෙකුට සීමාකර ඇති අතර මංගල උත්සවේකට සභාගීිය හක්කේ පුද්ගලින් පස් දෙෙකුට පමයි. මෙ අතර ඉරාණය සියලු විදේශ ආධහර ප්‍රතික්ෂය පරතිබෙනවා. පෑ විසි හතරක් තුළ එරටින් වාර්තාවෝ කරෝන අසාධිතන් සංඛ්‍යාව එක් දහස් හත්සිය හැට දෙගක්. යන ෛරසය ්‍යාපතිය පානනිිසඳහා පනවාති ඇදිරි නීතිය මේමනවිට මුළු දිවයිනටම බලපැත්වෙනවා එය උල් අංගනය කළ පුද්ගලයන්තුන්දහස් හත්සියකට වැඩි පිරිසක් අතරගුවට ගත් බව නියොච්ච පොලිස්පති අජිත්‍රහණ මහතා ප්‍රකාක්ශ කළා. වාහන හත්සය පහලවක්ද පොලිස් භාරයට ගෙනනතිබෙනවා. ඕනයිටේව්‍යාපතිය අදහනම් කලාපපුතුනක් ලෙස කොළඹ ගම් පහලතුර දිස්ශ්‍රික් ඒ නම් කරා ඒ අනුව එම දිස්්‍රක් සහ පනවත ඇදිරිනීතිය යලි දෙනුම් දෙෙනතුරු ක්‍රියාමකයි. පුදතලම සහතුරු පලාතයේ දිස්ශ්‍රික් පහට පනවායිත ඇද්‍ර නීතිය ලබන සිකුරාදාව දැසන හයට වත් කරෙනා අතර ඒය යලිමධ්‍යහන ොල හට පැනවෙනවා සෙසු දිශ්‍රික වලට පනවත ඇදරිනීතිය හටව දැසන හයට වත් කරෙනවා. එදිනම දහවල්දල හට එම දිස්්‍රික් වලට ඇදිරි නීතිය පැවීමට නමියි. taකාවාව, sau upප, AKපi. ප්‍රදේශවලින්ම ආසාධද්‍යන් තවදුරත් ස්වාගනිද තමයි සෞඛ්‍ය මාත්‍යංශ මේ බවදනුම් දිල රජය මේ කවදානම් කලාපපුතුලක් හැටර අම්කරන්න ලැබුේඒ වැඩි ප්‍රමාණයක් කප්‍රැතින මේ ප්‍රදේශෙන් හින්ද. මේ ප්‍රදේශය ජීවත්තෙන අයවලුන් තාමත්ම වින්සල් විවත්ව සිටින් ඕන මොකද තවදුරටත් ආසාදෙන් ලක්වවෙච්ච නැවලුන් මේ ප්‍රදේශව ලන්න පුළුවන් ඇදිරි නිදී තියන අවස්සාධී තමන්ගේ ප්‍රෝජන රාරං ස්වයන් නිරෝධැන් ලක්වෙලා නිවශ්නල දැන් ලක්වෙලා සිටිය. තුවත් එත්තකම හැදිරිණ පීවත්කන්න අවස්සායදිත් මේ තත්ත්ේ හින්ද තාක් දුරට ඔවුන් ඒ ආකාරටම දුරස්ත භාාවයක් පයාගෙනම ඊළඟවස්සාවිදිත් හැසිරෙන්න්න කියනක වැදගත්ව තියන්නේ ට්් සලින් ටන්ෆට යම් රජයවිසින් අලක් කර තියෙනයි මයිම්බලින් හට එකනිවාරෙන් පිළිපැදිිය යුතුව තිබෙනවා අයම්කි සේතුක්කෙන්ද මේ කරන්නේ ඒ දේශේ කළොත් අපිට මේ ප්‍රදේශ තුල වුණත් ්‍යාප්තවිම් වළගන්න හැකියාවක් ලැබේ කලඹ ගම්පහ සහ කළතුර දිස්්‍රික්කතුනහි ඇද්‍රනීතිය ක්‍රාත්මක කාලය තුළ නිවෙස්වලට අති්‍යවශ බහඩ සහ ආර ද්‍රවර් ැගෙනවිත් ලබා මේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක බව රජය පවසවා. ඊතා අදාලසිල විද විදහන යොදා ඇති අතර රාච සහ ද්ලිකංශ දායිකත්වේරුයි වැඩපිවෙෙන ක්‍රියත්මකන්නේ ඇද්‍රීතිය කඩ කරන පුදගලින් අතන ගුට ගැනීම සඳහ විශෂම හිෙම්ද ක්‍රියත්මයි. ඇදිර්මීතිය පණවූ අවස්ථාව සිට මේ දක්වා කාලය තුළ ලංකාව විවිධ ප්‍රදේශලින් ඇදිර්මීති කඩ කරන්නන් සහ ඇදිර්මීති කාලය තුළ වෙනත් අදිිස්තුදු කරනලද පුද්ගලින් තුන්දා ශසයක් පමණ අතඩකොටගෙන තිබෙන ඒවාගේම වාහන හස්ටිය දෙක් පම පොලිස්පාරටගෙන තිබෙනවා. මේ වන විට ස්තිවයින්න පුරාම ඇදිර්මීති ක්‍රියාත්මක වෙනවා නිරෝධයන ඇඳදිර්මීති හැටයි මේ සනකන්නේ විශේෂෙන්ම, රෝගයක් වලක්වා ගැනීම සඳහා තමයි මේ. ච ප්‍රකාශණ පත් කර තිබෙන්නේ. ඒයි නිසාහ. එම නිරෝදායන ේීතිීන්වලට ගරු කරමින් සම දෙනාම අඩේතු කළ යේතුයි. යම් මයික් නිරෝදායන් රීතිවට පරි ා ෝකටික ොත් ඔවනත් අ ගො ැනිීම සිදේෙනනු. ඒේවිතත් ම කාලේ තුළල. අත්‍යවශ්‍ය सेවාඒවාගේම වෛද්‍ය ස හිද සහ සෞ්‍ය ශේत्र්‍රය අනිකුත් කාර්මන්ඩල ඒවාගේම ස්‍යවේදනයට අදාළ ආර්ථනවල කාර්යමන්්ඩල ආහාර සැපීම අऔෂද සැපයීම සකසුරුවම් කිරීම ප්‍රවාහනය නිෂ්පාදනයට අදාළ ආයතන සහ විශේෂෙන්ම බොදු ප්‍රවාහන සේවාවලට අදාළ ආයතනවල කාරිමන්ඩල වලට මෙ ඇතිමීතිය අවස්ථාවේ ගමල් කිරීමට හැක අාවත්තියෙන ඔුන් ඒ ශේත්‍රයේ නිරතවල බවට යම්හැඳරුම් පතක් පෝ වෙනත් ලිය විල්ලක් පෙන්වම් ගින් ඒ හැරෙන්නැට වෙන කිසියකුට ගමල් කිීමට හැකියාවක් ලැබෙන්න්න. ඒවගේම විශේටෙන්ම මස්සය නිෂ්පාදන සත්ව නිෂ්පාදන සහ අනිකුත්තාහාර පවහනය කිීමටද ඇඳරිනීති කාලය තුළ හැකි වෙනවා එම පුද්ගලයින් විසින් යම් ආකාරයේ එවැනි කාරයක නිදතවන බවට ලේඛනයක් පොලිස් දාශමීයට දිපත් ලළිතුවවෙෙන. ින් වැඩම පිරිසක් අතනගුව ෙනැත්තේ මාර්ගනය කරුණ ගැසීම සහන්දය. එක්්‍රැස්වමත් පැන් පානය කිරීම වාහනවලින් මාර්ගය ගමන් කිරීම. බීමත්ව මාර්ගේ අශවබන ලෙස හැසිරීම වෙලඳම් කිරීම යනසිදධන් සම්හන්දේන්ද මොහෝ පිරික් අත නංුව ගෙනැති බෙනවා ඇද්‍රීය බලපත්වන කාේ තු දිවේනේ සලු ස්ශ්‍රික අතර ගනා ගනේ සම්පූර්යෙන්ම තහනම්බනවා. විදේශය සංචාරකින් රැගෙනයාමද තහ නම්බවයි පොලසිය පවසන්නේ. ඇද්‍රනීති කාේ තුළෝ සු සැල්දව වෘර්තව තබෙනවා. ඇද්‍රරිනීතිය බලපවැත්වන කාේතුළ ඕෑමදිස්්‍රකක. ගොතෙන් කටයුතු සඳහා අවසර හිම වනාතර සහල්ඇතුරු අත්‍යවශ්‍ය දු්‍රම ප්‍රවාහනයට අවසර ලබාතිී තිබෙනවා. එයනු අනුරාධපුර පොන්න්නරුඇතුුොහෝද ශ්‍රික්වල නතාව ගොතන් කටයුතු වල තවනා. එෙන් ගොතන් කටයුතු සදහ වශ්‍ය පොහොරහිගේකින් තොරව ෙදාහැරීමට කෘෂික අමාත්‍යයන් ශිියවර නැතිබෙනවා. රජයේ පපුහර බෙදැහරීමටයුතු අත්‍යවශ්‍ය සේවාබෝට පත් කලතියනවා. නේ වනකොට මටික්ටන් පාලොස් දහක් පමන රැගත් නවකාවක් හරට පමිල්ලතියනවා ඒ පොරොත දැ විවාරතී ගොඩ බෑම ටු සිදුවරන අතරතුරම ගඩාවට පමි පොර්තග ප්‍රදේශී පර ගඩා. bolt ෙදැහරීම දිවාරත්‍රී සිදුව නවා හිගයකින් තොරව මේ ලන්නේ දී පහර බැරීමට හැකියාව තියනවා රජය නුමලේ පොහර ෙදැහරීම කටයුතු ආරම කරන්න දැන් අවශ බැ සටහන ක්‍රියාත්ම කරවා ගීන්ටත් මහිතා ගොජසව මදස්ථන රහා නමුමල පහො ලබග ීම හැකිාවති. මෙම ඇඳරි ීතිය ක්‍රියාත්මක කරෙන්නේ කොරුණා වෛර සය ්‍යාපතිය නතර කිරීම සඳහායි. මෙවන විට රටේ පවතින තත්ව්‍ය අවබූත කර ගැනීමින් නීීති ක්‍රාත්මක වනතෙක් බලන්න සිට මේ සඳහා සියලුතුනාගේ සහය ලබාදියයුතු බව පොලිසිය ජනතාවට දැනුම් වෙනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මකව වද සහල් ඇතුළු අධ්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණයට අවසර ලබාදී තිබෙනවා. එය අනුව මැණින් වෙෙනඳ පොලද තොග වෙනදුන් වෙනුවෙන් උදෑසන සිට පස්වරූ දෙක දක්වා විවෘතව තැබීමට කටයුතු කරතිබෙනවා. ඒක ොර සියල ත්හව්‍ය හන් ෙද හරීමට හැකි බවයි මැනන් වෙලඳ පොලෙ ාපති ලාල් හෙට්ටගේ මතාත ප්‍රකාශ කළේ. එයිඒ අප වෙල්ද පොල්ඩ විසාාල වසයෙන් ඔග එලවලු ලැබුණ ඒවගේම අපී යතිනයක් කර විසේෂම අපේ පොලිස්පත්තුම අපිට උපකාර කර. මේ රටේ ඉන්න සියලු ජනතාවෙනුවනිසා ගෝවියන් වෙනුවෙන්. එලෝොලු ඇඉතුළු නොවනවිදියට සාමාන්‍යීීර බෙදා හැරීමට. ඒවගේම මංහිතන්නේ රජයෙන් කියන මේ අත්‍යාවස සේවාවක් නිසා මාර්ගවල ඇතුළට ගිල්ලා අදාල පොලිස්තන්සෝලිින් ගිල්ල ප්‍රමිට් එකක්කෝකන ලැබේ ඇගිල එලෝලු ව්‍යාපාර කරන්න කිය රජෙන් පි ඉල්ලීමමක් කලදින. රජේ නවසර ලබාදුන්නා ජවස් ආර දව විකනිීම සඳහා මැනින් වෙලදොල විවෘර්ත කරන්න කියලා. ඒ අනුව මැනිින් වෙලදොල විවෘත කල තියන්නේ අද දිනේද. එලවලු සාමා්‍ය මිලකට පවතිනවා හටදිනේ මිට වැඩි ලොරි ප්‍රමාණයක් ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට අශ්‍ය සහල් බාධාවකින් තොරව ලබාදීම වැඩ පිවලට සහදක්ොයින් පොනර දිශ්‍රක්ක මහ පරිරම සහල් නිෂ්ාන සමාගමක් වන අරලිය සහල් සමාගම සහ ිලෝග්‍රෑම් ලක්ෂ පහක් වෙළඳ පළවිතනිකුත් කිරීමට පියවරගෙනැති වෙනවා. ඒයේ දින ද සහල් ොර සිටක් දිවනේ විධ ප්‍රදේශ කරා පිටත් කර හැරුණා. ජනාධහිපතිතුමාගේ හා අගමතිතුමාගේ ඉල්ලීමමට අනුව පත්නාතත්වේ සෑල්ලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාව නංවා තිබවයි එම සමාගම සහපති ඩ්ඩි සිරිසේන හතා සඳහන්කලේ. මේ ත් අප වගකීමසා යුතුකම රටේ ජනතාව ආරක්තා කිරීමයි. ඒ සඳහා අපගේ නිස්පාධන විශේෂයම වීමිලදී ගැනේ මසා සාල් නිස්පාදනය සාල් බෙදාහැරීම දිනෙන්දින හැකි වඩාත්ම හොඳ විදිහයට ජනතාවතට පත්ත විදී වැඩිරොලක් අපි ක්‍රියාත්මෝ කරගෙන යනවා. මේ අතර අත්‍යවශ්‍ය හන්න ජනතාවට ලබාදීමේ විශේෂය වැඩසටහන් රැසක් ක්‍රාත්මකකිරුණ. ිනිීති හතුවෙන් හන්ඩ බිඳද ගැනීමට නගරයට පැමණීමට නොහැකි වතු ජනතාවෙන්ුවෙන් අත්‍යවශ්‍ය ආහාරදව්‍ය සහිත බහණ් බල්ලක් ලබදීම සිදු කරුණ. මගමූ ප්‍රදේශල එකකම් කාර්යාලය සහ හැටන් දික්ොයෝ විදධන්සේවා සමපකාර සමිතියයි ඒ සිදුකරන්නේ. ගල්ල කරන්දය ප්‍රදේශය ජනතාව සඳහා අත්‍යශ්‍ය ද්‍රව්‍ය ලබාදීමටද කරන්දනය විධන්සේවා සම්පකාර සමිතිය මැදිහත්වීමෙන් සිදු කෙරුණ. නීය ක්‍රාත්ම ෝදධ අත්්‍යවශ්‍ය හන්ඩ ලබදීම සඳහ. රජය ක්‍රාත්මකර ඇති මෙම සහන්න වැඩ පිළිවට ජනතාව සය ප්‍රසාධී පළ කරනවා. හමට වගේ පොට්ටත්ත් සතියක් පවිරලං කට්ටීට මේ උදව් කරන්නක් හොඳයි රටේ ජනතාවට විශාල සහන පැගජ ලබාදල් දෙනවා රටේ පුරවැසියන්ට මේ වගේ සහ පගේයක්ක් ලබාදීම සම්බන්ධව රජයට ගෞරෝණයේ සුදිය මේ අසාධී පුද කරන කැමති අපගේ ශාල විසනයක් වෙච්ච අවස්ථාවක මිනිස්සුන්ට මේ ඊීලා තියෙන විශාල සහන ප්‍රමාණය අප පසංසාාවටලක් කරන්න ඕේ අපිට රජයේ සාහනඇතිලදින ඇතට මේ රටේ ජලාල්පත්තුම අගත්මතුම ඇති ඒයි ගොඩක් අපිට සහනදිීලදින ඇත්තටම මේ රජයට ස්තති කරන්න නොන. විරකැටිය කමේ කල ප්‍රදේශය දෙසිහූ වැඩි තැමීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වනාා. වැෙඩිමැදීම පුදගලයක තුල ලබාසිට බට ලැබුණ තුරතුරකට නුව විරැටිය පොලිසි නිල් හරින් මස්ථානයට ගොස් තුවල් ලබාසිටි පුද්ලයා විරකැටිය රෝහලට ඇතුත් කලා. ඩදු ප්‍රතිකාරශඳහා තංගල රෝහට ඇතුළත්කිරීමෙන් පසුව ඔහු මිය කොස්ති බෙනවා. විට පි විදු කළ පුදගලන් සම්බන්ධයන් මෙතක් හෙලවී නහැ. විඩටැබීමෙන් ජීවිතක් ෂිපත් වනේ තිස් නව හැවරදිී වැෑකඳ වල ප්‍රදේශපාදිංචි පුදග කලෙකු. බස්නාහිර පලාත් ආ්ඩුකාර දුරේ සඳහා පත්කළ Marshallර් of the Air Force ්‍රශාන් ගුණතිලක මහතා සිය දෝරය රාජකාරයේ අද ආරම්භ කලා. රෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළත් ආණඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාපේ රාජපක්ෂමැත්තුමෛයිදිරේ ඊයේතිරුම් දුන්නා ඒ වෛද්‍ය සීතා අනුපුපල මහත් මේ බස්නාහිර පළත් අණ්ඩුකාරදුූරෙන් ඉල්ල හස්වීමෙන් ඇතිවූ පුරක් පාඩුව සඳහායි රෝෂාන් ගුණතිලක මහතා සියදූරේ රාජකාරී ආරහභ කිරීම බස්නාහිර පළත් සභාවය පිහිටි අණඩුකාරකාරයාලේදී සිද්දු කෙරුණා ඒ මහතා ගුවන් හමුදාපති දූරේ දරමින් ත්‍රස්තවාදයට එරහි මානුෂයම මෙහමේදී දැවන්ත කාර්මාරයක් ඉටු කළ කේර්ති මධ්‍යදාළයෙක්ද වනවා. මගේ උපරම ශ්‍රමය යෝදා මම මේ රාජිකාරය ඇතිකරු ජනාධිපතිතුමා වෙනුවෙන් ක්‍රියා කරන්නට මම පොළොද්දෙනෝ. මම මගේ කාරිමණ්ඩලත් සමඟ පුළුවන්තරං වැෑයන්ෙන් වැඩ කරලා මහජනතාවට තියෙන අපහසුතාවයන් අඩු කරලා එවුල්ලන්ට ලැබෙන් ඕන දේවල් ලැබෙන්න්න සලස්සන්න මම ක්‍රියා කරනවා. එමගින් ස්වාදධනරපහනේ මධ්‍යයන ප්‍රධාන පවෘත්තිේ අදට අවසානන්න සුභතාවසක්. www.ipnnews.lk